හයි හයි කොහොමද ඔයාලට ඔන්න ඉතින් ගොඩ කාලකින් තමයි මගේ YouTube එකෙන් වීඩියෝ එකක් අරගෙන එන්නේ ඇත්තටම ගොඩක් බිසි වුණා මේ දවස් ටිකේ මට අලුත් වීඩියෝ එකක් කරගන්න ටයිම් එක මදි වුණා හැබැයි උන අද දවසේදී මේ වීඩියෝ එක අරගෙන එන්නේ මේක ගොඩාක් කල් තිස්සේ ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හිතාගෙන හිටපු එකක් ඒ හින්දා මං හිතුවා මේ බ්‍රේක් එකත් එක්ක ඕගොල්ලන්ට මේ නිවුස් එක තමයි මුලින්ම දෙන්නේ කියලා ඉතින් අපි දෙන්නගේ 3rd anniversary එකේ වීඩියෝ එක තමයි ඔයාලා මේ දකින්නේ මේ තමයි අපි මැලේසියා වල හිටපු හෝටල් එක අපි හිටියේ ස්විස් ගාර්ඩන් හෝටල් එකේ ඉතින් ගොඩක් අය මැලේසියා වල ගියපුවාම ඉඳලා ඇති මේ හෝටල් එකේ වගේම මැලේසියා යන ඕන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳ හෝටල් එකක් ඇත්තටම එපගේම මීට මාස කීපයකට කලින් මම වීඩියෝ එකක් දැම්මා මාස දෙකයි කියලා. ඉතින් ගොඩක් අය ඒකට ගොඩක් විවිධ විදිහ කමෙන්ට්ස් තිබ්බා. ගොඩක් අයගේ එක එක බලාපොරොත්තු තිබුණා, සර්ප්‍රයිසස් තිබ්බා. කටියට හිතාගන්න බැරි විරා කන්ෆියුස් වෙලා හිටියා. ඉතින් කුමාරේ මම මේ වීඩියෝ එකිනුත් මාස දෙක කියලා මෙන්ෂන් කරේ ඇත්තටම ඇනිවර්සරි එකට මාස දෙකක් තියෙදි තමයි මේ වීඩියෝ එක දැම්මේ. ඉතින් මගේ ළඟින්ම හිටපු අය දන්නවා එතකොට ඕගස්ට් වලදී අපේ ඇනිවර්සරි එක හින්දා මාස දෙකයි මම ඒක තමයි මෙන්ෂන් කරේ කියලා. හැබැයි දන්නේ නැති ගොඩක් අයට හිතාගන්න බැරි වෙලා තිබුණා. ඒ වගේම ඉතින් අපි ඇනිවර්සරි එකට යන්න අපි ඩිසයිඩ් කරේ මැලේසියාවට තමයි. ඉතින් ඒ වීඩියෝ එක තමයි අද දවසේදී මේ විදිහට අරගෙන එන්නේ. මැලේසියා ගියපු ගොඩක් දෙනෙක් දන්නවා වෙන්න පුළුවන්. ඉතින් ගියාම ගොඩක් වෙලාට සිටි ටුව එකක් අනිවාර්යෙන් අරගෙන යනවා අපේ ට්‍රැවල් ඒජන්සි එකකින් ගියොත්. ඉතින් ඒ සිටි ටුව එකේදී එදා දවසේදී අපිට මුලින්ම එක්කගෙන ගියේ කිං පැලස්. ඉතින් කිං පැලස් එකට ඔය විදියට ගියා. මොකද මැලේසියා වලට මගේ හස්බන්ඩ් විසිට් කරන්නේ ෆස්ට් ටයිම්. හැබැයි මේක මගේ සෙකන්ඩ් ටයිම් මැලේසියා විසිට් එක. ඉතින් මම මුලින්ම ගියේ 2018 විතර අපේ අම්මිත් එක්ක. ඒ හින්දා මේ ලොකේෂන් වලට මං ගිහිලා තිබුණා. නමුත් හස්බන්ඩ් එක්කත් ඒ තැන් වලටම මමත් ගියා. කිං පැලස් අද අපේ පළවෙනි ඩෙස්ටිනේෂන් එක. මේ ඉන්නේ කිං පැලස් එක තියෙන අතන.
ඉතින් මැලේසියා වලදී ඔය වගේ අපි සෙකන්ඩ් ඩේ එකේදී බලන්න තියෙන තැන් සිටි එක ළඟම තියෙන තැන් ටිකට තමයි ඉතින් ගියේ. හැබැයි කසුන් නම් ගොඩාක් කැමති ෂොපින් කරන්න. අපි ඉතින් වැඩිපුරම කරේ අපි හිටපු දවස් පහෙන් දවස් තුනක් විතරම කරේ ෂොපින් කරපු එක. මැලේසියා වලත් ඔයගොල්ලෝ දන්න අපේ යාළුවෝ ඉන්නවනම් කොහෙද ෂොපින් කරන්න හොඳ, ඊළඟ පාර අපි ආවම මොන වගේ තැන්වලටද යන්න හොඳ කියලා දන්නවනම් ඉතින් කමෙන්ට් කරන්න. ඊළඟට අපි ගියේ KL Tower එක. ඉතින් මම ගිය ෆස්ට් විසිට් එකේදීත් KL Tower එක බලන්න ගියා. ඉතින් අපේ ලංකාවේ තියෙනවනේ ලෝටස් ටවර් එක, ඉතින් ඒ වගේ එකක් තමයි මේ KL Tower එක. අපි ඒ දවසම තමයි ගියේ ට්වින් ටවර් එක බලන්න. අතිතින් ට්වින් ටවර් එක ඇතුළට නම් යන්න ටයිම් මදි නිසා ඉතින් එළියේ ඉඳලා පික්චර්ස් ටිකක් ගත්තා. රෑ වෙලාවක යන්න තමයි හිතන් හිටියේ. හැබැයි ඒත් අපේ ෂොපින් ෂෙඩියුල් එකත් එක්ක අපිට ඒත් යන්න බැරි වුණා. ඊළඟ පාර මැලේසියා විසිට් එකදී නයිට් ටයිම් එක යන්න හිතාගෙන ඉන්නේ. රෑට හරිම ලස්සනයි කිව්වා එතන ට්වින් ටවර් එක ගාව. ඉතින් ට්වින් ටවර් එක ගාව මම ඉතින් වීඩියෝස් ෆොටෝස් ගන්නකම් හස්බෙන්ටත් ඒ වෙලාවේදී ජොබ් එකක් හම්බුණා. ඒ කියන්නේ ඇවිල්ලා හිටිය ෆැමිලි කටියකගේ පිච්චර්ස් ටිකක් අරන් දෙන්න. හස්බන්ඩ් ඉතින් එහෙම කවුරු හරි උදව්වක් කිල්ලොත් ඉතින් දන්න කෙනෙක්ද නැති කෙනෙක්ද කියලා බලන්නේ. එයා ටක් ගාලා ඉක්මන්ට ඉතින් කියන ඕන දෙයකට හෙල්ප් එක දෙනවා. ඉතින් ෆොටෝ එකක් අරන් දෙන්න කිව්වම බිම දනගාගෙන බඩගාගෙන ඉතින් එයා ඒ වැඩේ කරා. ඉතින් එහෙම තමයි. ඊට පස්සේ අපි එක්කගෙන ගියේ ටී ටේස්ටින් තැනකට. මැලේසියාවලම ප්‍රොඩක්ට්ස් වගේක්. ඉතින් එක එක ෆ්ලේවර්ස් වල ටී තිබුණා. ඉතින් හරිම රසයි. අපි ගත්තා ටී ෆ්ලේවර්ස් දෙකක්. එකක් චොක්ලට් ෆ්ලේවර් එකෙන් එන ලැටේ එකක්, ඒත් එකම ලෙමන් ෆ්ලේවර් එකෙන් එන එකක්. ඉතින් හැබැයි මං හිතන්නේ අපි ටී ටේස්ටින් එකේදී ෆ්ලේවර්ස් 10කට වැඩිය ටේස්ටින් කරා. ඒ අතරින් අපි ෆ්ලේවර්ස් දෙකකුත් ගත්තා. Thank you.
ඊළඟට අපි ගියේ බටු කේව්ස්. මං හිතන්නේ මැලේසියාන ඕනම කෙනෙක් අනිවාර්යයෙන්ම යන තැනක් තමයි. අපි සිටි ටුව එකේ අන්තිමටම තමයි අපි බටු කේව්ස් ගියේ. ඊට පස්සේ අපිට උඩට නම් එදා යන්න උනේ නෑ, ගොඩක් හයියෙන් වැස්ස නිසා. මං අම්මත් එක්ක ගිය ටුව එකේදී නම් උඩටම ගියා. ඉතින් ඊළඟ දවසේ වැඩ පටන් ගත්තේ ෂොපින් කරන්න. ඔන්න ඔය විදියට තමයි.